යුද්ධයේදී අමාරුම තැන තමයි මේ රැකගන්න කියන එක. මේක විස්තර කරන්න අමාරුයි එතන හිටිය අයට හැර. ඉතාමත්ම දරුණුම යුද්ධයක්. ඒ කට්ටිය තමයි මුලින්ම ආවේ. මේ සේලයින් බෝතල් ටිකක් තමයි දැම්ම ඒවත් කුකුරලා යනවා. ඒ අය නිසා තමයි අපි පොනරින් රැකගත්තේ. අපි අතත් දුන්නේ එක තප්පරයකටවත්. මේ මේවා හොඳ සාක් අපේ විරෝධාර කෝපල් කෙනෙක් බඩේ කලගෙඩි දෙකක් බැඳගෙන පීනුවා. නව මානයන්ඔස්සේ හඹායන ලුක්ස් ලයික් අදත් අලුත් මානයක් ඔස්සේ ගමන් කරන්නයි මේ සූදානම. ශ්‍රී ලංකා යුද හමුදාවේ මේ ජෙනරල් රංජිත් ද සිල්වා මහතා අපි අද ඔබ හමුවන්නේ. ඔහු රාජ්‍ය පරිපාලන සේවයේ වසර 9කට අධික කාලයක් අභියෝගාත්මක සේවයක් කරපු ත්‍රිකුණාමලයේ දිසාපතිතුමා. ආයිබන් ඔබතුමාට ආයිබන් අපිට කියන්න ඔබගේ ජීවිතය කොහොමද මේ යුද හමුදා ජීවිතය ඇතුළත් වෙච්ච කාලය සහ යුද හමුදා ජීවිතේ ගැන අපිට පොඩි පැහැදිලි කිරීමක් කරොත්. ඔව් ඇත්තටම මම යුද හමුදාවට බැඳුනේ 1973. ඔව් එදා ඊට පස්ව පුහුණු වීම අවසන් වෙනකොට අධිකාරී ලත් නිලධාරියෙක් හැටියට පළමු වන පාවල් හමුදාවට මාව ඇතුළත් කරනවා දෙවන ලුතුනන් කෙනෙක් හැටියට. ඒතර එතන ඉඳලා ඒ ජේෂ්ඨයින්ගෙන් යම් උපදෙස් ලබාගෙන පුහුණු වීම කරලා ලංකාවේ පුහුණු වීම පිටරටවල පුහුණු වීම සහ උඟ අත්දැකීම් ඇතුව ඇවිල්ලා ඊළඟට අනදින නිලධාරියෙක් හැටියට වෙනකන් එන එතකොට ලුතිනන් කර්නල් මට්ටමට ඇවිල්ලා ඊළඟට ඒ කර්නල් බ්‍රිගේඩිය මේජර් ජෙනරල් ඒ තනතුර දක්වා පැමිණියා. ඊට පසුව තමයි රාජ්‍ය පරිපාලනයට සම්බන්ධ වෙලා තිරුකුණාමලයේ දිසාපති හැටියට වැඩ බාර ගන්න. එතකොට ඔබතුමා විශ්‍රාම වෙන්නේ කොයි වර්ෂයේද වගේද? 2006 වර්ෂයේ ජූනි 1 වෙනිදා. ඔබතුමා විශ්‍රාමයට යනවා. මම බාර ගන්නවා තිරුකුණාමලයේ දිසාපති වශයෙන්. ඔබ මහලා තිනෝ එතකොට ඔබතුමා වසර 9ක පමණ කාලයක් ත්‍රිකුණාමලයේ දිසාපති හැටියට කටයුතු කර බොහොම අභියෝගාත්මක කාලයක්. ඔව් ඒක ඇත්තටම මේ අභියෝග ගොඩකට මුහුණ දුන් තත්ත්වයක්. මොකද සමහර බලාපොරොත්තු වුන් නැහැ මේ යුද හමුදාවේ හිටපු ශේෂ්ත්‍රයේ හිටිය ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට ඇවිල්ලා මේ පරිපාලන සේවය වැඩකරන දන්නවද බැරිද මොකද කියලා. නමුත් මම හිතන්නේ ඒක අපි උසස්ම විදිහට ඔප්පු කරලා පෙන්නවා. ඔව් මම අහලා තියෙනවා මුලදී යම් යම් ප්‍රතිරෝධ වගේ තිබුණාට මම ඒ සේවෙන් අයින් වෙනකොට ඒ හිටිය 75% විතර වගේ මා එක්ක ඉතාමත්ම සුහද තත්ත්වයට ඇවිල්ලා අපේ කොහොමද මේ වැඩ කරන පිළිවෙල් ගැන වුන් සමහර අවස්ථාවලදී අපෙන් උපදෙස්. ඔව් ඇත්තට මෙතන දැන් ඔබ යුද හමුදා නිලධාරියෙක් හැටියට කටයුතු කළා ඊට පස්සේ පරිපාලන ශේෂ්ත්‍රයේ රාජ්‍ය පරිපාලනයට සම්බන්ධ වුණාම ඇතැම් විට ඒ වගේ ගැටලු ඇති වෙන්න පුළුවන් පිටස්තරයන්ට. ඔව් දැන් මෙතෙන්දී ඒකයි කියන්න තියෙන දැන් යුද හමුදාවේ ජෙනරල් කෙනෙක් වෙනකොට ඔව් එම නිලධාරියාට අපි එක එක මේ මට්ටම් වලදී මේ රටේ මොකද්ද වෙන්නේ එතකොට වෙන රටවල්වල මොකද්ද වෙන්නේ ඒ වගේ එකම සෑම දෙයක් පිළිබඳව පරිණත නිලධාරියෙක් වෙනවා අනිවාර්යයෙන්ම. ඔව් මොකද ඔහු හැම කෙනෙක් එක්කම වැඩ කරන්න ඕන පළාතකට ඒත් ඒ පැතිවල ඉන්න ප්‍රාදේශීය ලේකම්වරු දිසාපතිවරු මොකද එක එක රාජකාරි කරන්නේ ඒ හැම කෙනෙක් එක්කම වගේ සම්බන්ධයක් ඇති වෙනවා. එතන ඒ වේනුත් ලැබිච්ච ඒ අත්දැකීමුත් යුද පිටියේදී ඒ දකපු අත්දැකීමුත් ඔය සියල්ලම එකතු කරලා අන්තිමට තමන්ගේ ඉදිරියට එන්නේ ඒ අත්දැකීම් තුලින් ලබන දේ තමයි. අනිත් එක ගිනුම් පිළිබඳවද ඒ හැම දෙයක්ම අපි හිතමු ලියුමක් හරියට ඉදිරිපත් කරන විදිය ඒ වගේ දේවල් පවා සුළු දේවල් වගේ පුනරේ ඉතාමත්ම විධිමත්ව කරන විදිය යුද හමුදාවේ උගන්වනවා. අපි යුද හමුදාවට ආපසු ගියොත් යුද හමුදාවේ ඔබ සේවය කර කාලය තුල ඔබට ඒ අපේ සමකාලීන නිලධාරුවන් ගැන පොඩි සඳහන් කිරීමක් කරත් ඔබගේ සමකාලීනයන් දැන්
මාහිතන ඔබ කියන්නේ ඔය ලොකු ලැස්තුවක් කියන්න වෙනවා අපි 1973 විතර ඒ වගේ බැඳිච්ච යුද හමුදාවේ ගුවන් හමුදාවේ නායක හමුදාවේ නිලධාරී කණ්ඩායම් එක්ක ඉතින් එදා ඉඳලම මම මේ ප්‍රශ්නේ ඇහුවට වැරදි ගන්න නැත්නම් ඔබතුමාට දැන් අපේ රටේ මේ වෙලාවේ ප්‍රධානී රටේ ප්‍රධාන පුරවැසියත් හමුදා නිලධාරියෙක් ඔව් මම හිතන්නේ ඔබතුමාටත් වැඩිය එතුමා කලින් ඔබතුමාට කලින්ද කලින් ඔව් එතුමා අපිට බඳවා ගැනීම හතර කියලා ඒ කට්ටිය එක තමයි නිලධාරින් සමග තමයි හමුදාට බැඳුනේ බැඳිලා ඉතාමත්ම කීර්තිමත් රාජකාරියක් කළා ඉතින් ඒවා අද ඔප්පු වෙනවා හුඟ දෙනාටම ඒ දවස්වල මම හිතන්නේ සමහර හමුදාවේ අය විතරයි දැනන් ඉන්න ඇත්තේ දැම්මලු රටටම ඔප්පු කරලා ඉවරයි මේ වෙනකොටත් එතුමා මේ හමුදාවෙන් ලැබපු පුහුණුවත් තමාගේ සහජයෙන්ම ආපු දක්ෂකනුත් නායකත්වත් මම හිතන්නේ එතුමා වේරට පුහුණුවා ඔව් ඒ වගේම තව විශේෂ කාරණාවක් මට දැනගන්න ලැබුණා ඔබ තුමා පුනරින් යුද පිටියේදී කරපු දස්කම් ගැන ඒ වගේම මට මෙන්න මේකත් තේරුම් කරලා දෙන්න අපේ මේජර් ජෙනරල් තුමා ෆීල් ප්‍රොමෝෂන් ඒ කියන්නේ මම දන්න මම නිවැරදි කරන්න මාව යුද පිටියේදී ලැබූ උසස් වීම ලැබූ එකම නිලධාරියක් ඔබතුමා කියලා මං අහලා තිනු මට පොඩ්ඩක් මේ ගැන කිව්වොත් මොකද්ද මේ යුද පිටියේ තුලදී ලැබූ උසස් වීම නැත්තම් ෆීල් ප්‍රොමෝෂන් කියන්නේ ඔය ඇත්තටම ඒක මේ ශාස්ත්‍රයේදී යම් කිසි විශේෂ යුද තත්ත්වයක් ඇති වුණාම ඒකේ කරන ලද එම නිලධාරියා කරන ලද ක්‍රියාවන් පිළිබඳව සතුටටපත් වෙලා එම ජේෂ්ඨයින්ගේ රෙකමදාරුව මත ඒ කවර හෝ රාජ්‍යයක රාජ්‍ය නායකයා විසින් කරනු ලබන උසස් වීමක් තමයි ෆීල් ප්‍රොමෝෂන් එක කියලා කියන්නේ. හරි අපි ඒ ගැන කතා කර යුතුමයි. ඒ ෆීල් ප්‍රොමෝෂන් එක ලැබෙන්න හේතු කාරණා උනේ පුනරින් යුද පිටියේදී ඔබ කරපු එය විශ්මිත වික්‍රමය. අපිට පුනරින් යුද පිටිය ගැන පොඩ්ඩක් කියන්නකෝ කොහොමද මේ පුනරින් යුද පිටියේදී මේ වෙච්ච ජයග්‍රහණ ජයග්‍රහණයේ මම විජයග්‍රහණික වත් වැරදි නෑ මං හිතන්නේ පුනරින් වලදී අවස්ථා සිද්ධ වෙච්ච දේ. ඒ පිළිබඳව ඔබතුමා අපිට චුට්ටක් කියලා දෙන්නකෝ කොහොමද මේ යුද්ධයේ සිද්ධ වුණේ අවස්ථාවේදී මොකද හැබෑවටම සිද්ධ වෙච්ච දේ? දැන් මෙහෙමයි යුද්ධයේ එක එක අවස්ථාන් තියෙනවා. ඔව්. ගිහිල්ලා සතුරු ඉන්න තැනකට පහර දෙනවා. ආහ පහර දීලා ඒක ජය ගන්නවා. ඒක සංවිධානත් හොඳට ප්ලෑන් කරලා තමයි ගිහිල්ලා ඒක කරන්නේ. ඒක පහර දීම. ඉංග්‍රීසියෙන් අපි ඇටෑක් කියලා කියන්නේ. ඊළඟට ඩිෆෙන්ස් එහෙම නැත්නම් රැක ගැනීම. රැක ගැනීම කියන්නේ අපි රටක ස්ට්‍රැටජික් එහෙම නැත්නම් මූලික මේ රටේ අවශ්‍යතාවල් අනුව ආරක්ෂාව තහවුරු කර ගැනීමට හැකි ස්ථාන තෝරලා ඒවට අපි දාන ආරක්ෂක ආරක්ෂක වීම තෝරලා ඒවට බටපිරිස් යොදවනවා. එතකොට ඒක තමයි ඉංග්‍රීසියෙන් ඩිෆෙන්ස් කියලා කියන්නේ ඒ වගේ ස්ථාන රැකගත යුතු තැන්. එතකොට පුනරින් ඒ වෙන විට තීරණය කරලා තිබුණා යාපනය අර්ධද්වීපය ඉඳලා පල්ලෙහාට එනකොට අපි දන්න අලිමංකඩ ඒ පැත්තෙන් අලිමංකඩ පාර තියෙනවා. ඕක අපි ඉස්කෝලේ යන කාලේ ඉස්සර කියනවා මේ ඔළුවයි බෙල්ලයි ලොකු කෑල්ලයි කියලා හාල් කට කියලා සමහරු පාවිච්චි කළා. එතකොට ලංකාවේ ඒ හිස කෑල්ලටයි ප්‍රධාන භූමියට නැත්තම් ලංකාවේ මාන්කුලම් වවුනියා අනුරාධපුර ඊතර මේ පැත්තෙන් මුලතිව් මන්නාරම් මොහොම වෙවිලා යන මේ ලොකු කොටසටයි සම්බන්ධ වෙන්න පුළුවන් මාර්ගය. එතකොට සංගුපිටි කියන ස්ථානයේ ඉඳලා මෙහා පැත්තට පයින්නවා නම් පයින්න ඕන පූනරින් හරහා. එතකොට පූනරින් රැකගත යුතු ස්ථානයක් හැටියට යුද හමුදාව නැත්නම් ත්‍රිවිධ හමුදාවම නැත්නම් රට ස්ට්‍රැටජි අනුව තීරණය කළ දුන්නේ. එතකොට එතන තමයි මේ කියන මේ කඳවුර පූනරින් කඳවුර පිහිටත් රැකගැනීමේ පූනරින් කඳවුර පිහිටවලා තිබුණේ. ඉතින් එතනට සිදු වෙච්ච සතුරාගේ පහර දීම
ඒ පහර දීමේදී අපේ බට පිරිස් මා ඇතුළු අපේ සීල දෙනාගෙම පහර දීම සහ ඒ අවස්ථාවේදී ඇතිවෙච්ච යම් යම් පසුබෑම් යම් යම් සාර්ථක තත්ත්වයන් ඒව සියල්ලගෙම අවසානයේ හැටියට තමයි අපි එතන පුනරින් ජයග්‍රහණයක් හැටියට සැලකුවේ. එතකොට යුද්ධයේදී යමක් මතක් කරන්න ඕන යුද්ධයේදී අමාරුම තැන තමයි මේ රැකගැන්ම කියන එක. ඒ හින්දා ලෝකේ ඕනෑම යුද හමුදාවක ඉස්සෙල්ලාම උගන්වන්නේ ඒ පුහුණුවීම් ලැබတဲ့ නිලධාරියෙකුට මේ රැකගැනීම එහෙම නැත්නම් ඩිෆෙන්ස් කියන එක. මොකද මේකෙදී සිටීමේ හැකියාව නැත්නම් භාග්‍ය උදා වෙන්නේ ගහන්න එන අයට. පහර දෙන්න එන අයට ඇටැක් එකට එන අයට ඉනිෂියේටිව් කියලා කියන්නේ. එතකොට භූමියේ ඉන්න අයට ඉනිෂියේටිව් කියන එක බොහොම අඩුයි. ඒගොල්ලෝ ඩිෆෙන්ස්. ඔව් ඒගොල්ලෝ ඩිෆෙන්ස් එකේ ඉන්නේ. එතකොට අර ගහන්න එන අය කාලයක් තිස්සේ ඒගොල්ලෝ විමර්ශනය කරලා යම් යම් තැන් තෝරගෙන ඒගොල්ලන්ගේ තීරණ අනුව ගහන්න එනවා. අනික විශේෂත්වයක් තියෙන්නේ අපි මේ සටන් කරන්නේ ලෝකේ භයානකම ත්‍රස්තවාදී කල්ලියක් වෙන LTTs LTT කත් එක්ක ඒගොල්ලන්ගේ විශේෂත්වය තමයි ඒගොල්ලෝ ඇම්බුෂ් ඒගොල්ලෝ සැඟවී සිට පහර දීම තමයි සිදු කරන්නේ අපිට කවදාකවත් අපිට මූණට මූණ සටනකට පැමිණියේ නැහැ නේද ඔව් නෑ මේ වගේ මේ தත්ත්වය එනකොට ඒගොල්ලෝ මේවා පුහුණු වීම වෙලා අත්දැකීම් ලැබලා ප්‍රබල தත්ත්වයක හිටියා ආහා ප්‍රබල தත්ත්වයක හිටියා ඒගොල්ලෝ ඒ නිසා තීරණයක් අරන් තිබුණා මේ පුනරින් කියන ස්ථානෙට ගහලා මේගොල්ල සමූල ඝාතනය කරලා එයාලගේ දජය පුනරින් වල පිහිටවනවා කියලා. එතකොට ඒක ඒ අනුව ප්‍රභාකරන් ඒගොල්ලේ දාන්න පුළුවන් උපරිම සෙනඟ දාලා ෆුල් ස්ට්‍රෙන්ත් එකම දාලා අපි වැඩ කරනවා. ස්ට්‍රෙන්ත් එකම දාලා මේක පහර දීම සිදු කළේ. දැන් අපි අපේ නිලධාරී සතුව කොයිතරම් කොපමණ බට ප්‍රමාණයක් අපි සතුව හිටියද ඔබතුමා මම තව අතුරු ප්‍රශ්නයක් සමා වෙන පුතුමාගේ මැද්දට පයින්නවා මම. ඒතරට මේ අවස්ථාවේදී ඔබතුමාද මෙම මේ පුනරින් කඳුර බල නිලධාරීතුමා හිට කටයුතු කරේ? දැන් මෙහෙමයි ඔතෙන්දී ප්‍රධාන වශයෙන් බලෑනි දෙකක් හිටියා. පළමුවන පාබල හමුදාව ඒක යන දීම එතකොට මම තිබුණා. මම එතකොට ලුතිනන් කර්නල්වරේක් තව බලෑනියක් තිබුණා තුන්වෙනි ගජබා රෙජිමේන්තුව. ඒකත් පාබල හමුදාවක්. එතකොට මීට තව සම්බන්ධ නාවික අනුකණ්ඩයක් තිබුණා නාගතේවන්තුරේ. ඒ වගේ නාවික හමුදාවටත් මේ පිළිබඳ වගකීමක් ඇති වෙන්නේ මොහොතර කිට්ටු නිසා වෙන්ද? දැන් අපි මෙතෙන්දී පාරක් තිබුණ නැහනේ. පාරක් තිබුණ නැහැ. දැන් තමයි සංගුපිටිය පාර හදලා තියෙන්නේ. මේ නිසාවෙන්ම අපිට සම්බන්ධකම් සපයා ගැනීම ඒ ඔක්කොම ලබා ගන්න සප්ලයි චේන් එක දැන් අපිට උදව් කරන අපිට නාවික හමුදාව. නාවික හමුදාව සහ ගුවන් හමුදාව. ඉහලින් සහ මොහොදි. ඔව්. මොකද පාරක් නැති හින්දා. ඒ නිසා මේ අයට එන්න පුළුවන් විදියට මේ සටන් මේ දැන් ඉහලින් ඉන්නේ ඔබතුමන්ලා. ඔව් අපි තමයි රැකගෙන ඉන්න පිරිස්. එතකොට අපිට උදව් කරන අපිට සප්ලයි කරන අපිට සේවා සපයන පමණයි. ඔව් එතකොට මේ ඇයට ගැළපෙන විදිහට මේ කඳුර මේ බට පිරිස් යොදවන්න අපිට සිදු වුණා. ඒ සිදු වෙලා තිනකොට මෙතෙන්ද ලොකු අඩුපාඩුවක් තිබුණා හදිසියේ හෝ තුවාල කරුවෙක් ගෙනියන්න. එතකොට ගුවන් යානයක් අපිට හෙලිකොප්ටර් යානයක් යවන්න ආරක්ෂා ඇතුව. එතකොට ටිකක් මේක කඳුර පළල් කරලා මේ ඉන්න සිද්ධ වුණා. නමුත් මෙතෙන්දී ප්‍රශ්නයක් තිබුණා අපිට හිටිය බටපිරිස් ප්‍රමාණය අඩුයි. ඉතින් ඒ ගැන අපි විටින් විට සාකච්ඡා කරනවා, ඉල්ලීම් කරනවා, ඔය වගේ තත්ත්වයක් තිබුණේ. මේ අතරතුර වෙනකොට මේ අගොල්ල ප්‍රබල තත්ත්වයකට ඇවිල්ලා තිබුණා. එතකොට මේ බටපිරිස් අර වැඩිපුර ප්‍රමාණයක් නැති හින්දා අපිට මේක ඉතා තුනියට වගේ සාමාන්‍ය මහජනයට තේරෙන වචනින් කිව්වොත් ඒක දාන්න ඕන. එතකොට විශේෂ සාර්ථකව ඩිෆෙන්ස් එකක් හැම නැත්තම් අඩුපාඩු ඇති ඩිෆෙන්ස් එකක් තමයි අපිට එතන කරගන්න උනේ රැකගැනීමක්. එතකොට එතෙන්දී බටපිරිස් අඩු වෙනකොට ඒක කරන්න තව තව දේවල් තියෙනවා. එක එක අකුල් දානවා, බිම් බෝම්බ දාලා ඒ අඩුපාඩු තියෙන තැන් රැක ගන්නවා අපි. ඒකම දැන් අපිට යුද්ධ තත්ත්වයේ වෙනකොට යුද්ධ පටන් ගත්තේ පහර දීම පටන් ගත්තේ නොවැම්බර් මාසේ 93 නොවැම්බර්
දහවෙන්ද රාත්‍රී කියන්නේ 11ට එළියේ ඉන්න මට හොඳට මතකයි 1:05ට ඒ වෙලාවෙත් අපි උපක්‍රම සීරුව ඒ කියන්නේ ඔක්කොමලා වගේ ඉතාල කල්පනාවෙන් ඉන්න වෙලාවේ තමයි මේක පටන් ගත්තේ 1:05ට හරියට මට මතකයි එතකොට මේ වෙලාවෙ තින් ඒගොල්ලෝ අර ඇතුළේ රිංගලා හිටියා ඒගොල්ලන් පහර දීම් ඒ වගේ පටන් ගත්තා අපේ ඇත් සටන් කරනවා ඔය ආකාර වශයෙන් ඉතා දරුණුම තත්ත්වයක් ඒ කියන්නේ මේ අවස්ථාව ඉතාම දරුණු යුද්ධයක් පැවතිච්ච අවස්ථාවක් ඉතාමත්ම දරුණුම යුද්ධයක් මොකද සමහර තැන්වල ඇතමිට වුණොත් අප කඳුර ඇතුලේ කඳුර ඇතුලේ රිංගලා යන පිරිසක් ස්ථානවල මොකද ගැප්ස් තිබුණානේ මේ යන්න පුළුවන් තැන් තිබුණා ඔව් ඒ වෙන් ගිහිල්ලා අපි අය එක දරුණු යුද්ධයක් ඔව් අර ළඟ ළඟ සටන් වගේ තත්ත්වයකට ආවා අපිට වෙච්ච ලොකු පාඩුවක් වුණා මොකද තුන්වෙනි ගජබා බලෑණියේ අනදෙන නිලධාරී අවස්ථාවේ හිටියේ නැහැ ඔව් බොහොම ඉඳලා හිටලා අපිට නිවාඩු ලැබෙන ආකාරයට ඔහු නිවාඩු ගිහිල්ලා හිටියා දෙවෙනි අනදෙන නිලධාරීට තමයි එයා වැඩ බලමින් හිටියේ ඔහු තුවාල වුණා ඉතාමත්ම අසාධ්‍ය තත්ත්වයට තුවාල වුණා ඒ නිසා එතන නායකත්වයේ බිඳ වැටීම අන්න ඒක හරියට බලපෑවා ඒ නිසා තුන්වෙනි ගජබා කට්ටියට නොවෙන්ඩ ඔහු තුවාල නොවෙන්ඩ මීට වැඩිය විශාල දෙයක් කරන්න තිබුණා මොකද පළවෙනි අවස්ථාවේම පැය කීපයක් ඇතුළත ඔහු තුවාල වීම නිසා ඒ නායකත්වයේ බිඳ වැටීම නිසා සෑහෙන අපිට පාඩුවක් වුණා කෙසේ හෝ දැන් මේ විදිහට ගියා මේගොල්ලෝ අපේ මෝටා ලොකු මෝටා කියන්නේ කාලත්වයක් විදහමදාව මගෙන් පාවිච්චි කරන මෝටා අනුකණ්ඩේ ඒ අසලටත් පැමිණලා යම් යම් සටන් කළා සාමාන්‍ය මේ දක්වා තිබිච්ච ඒ කාලේ වෙන හැටියට තිබුණ හැටියට පාන්දර වෙනකොට ඒගොල්ලෝ පැනල යනවා එල්ටීටී එක නමුත් මේ 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 සටන ආරම්භ කරන්නේත් පාන්දර උදේ එකකුත් ගන්න කිව්වා ඒව නමුත් එළියේ වැටෙනකොට එළියේ වැටෙනකොට මේ කට්ටිය විඩ්‍රෝ කරලා යනවා නමුත් මේ අර මේගොල්ල දීලා තිබුණ නියෝග කෙසේ හෝ මේ කඳුර සම්පූර්ණයෙන්ම විනාශ කරලා කොඩිය සතරංගේ කොඩිය දාන්නේ ඒ තරම් බලාපොරොත්තු යැතුව හොඳ හොඳම තෝරාගත් පිරිස් උපරිම ශක්තිය යොදවලා තමයි ගහලා තිබුණේ මේක පසු බුද්ධ්‍යාංශ වලත් ඔක්කොම සනාත කළා ඊට පස්සේ එතකොට 11 වෙනිදා මුළු දිනේම හිතා තද සටන් තිබුණා මේ වෙනකොට මට සිද්ධ වුණා එලිපන් පාස්වල තියෙන ආටලරි කණ්ඩායම් පවා අවිසහය ගන්න. එතනින්දලා අපිට වෙඩි සහය ලබා දුන්නා. එතන මට මතකයි එතකොට කර්නල් වසන්ත පෙරේරා මා සමග අපි ගුවන්විදුලි සම්බන්ධතාවයේ තියාගෙන ඒ වෙඩි සහයන් ලබා දුන්නා. ඊළඟට 11 වෙනිදා මුළු දවසම මේ වගේ තද සටන් තිබුණා ඒ 11 වෙනිදා ඊට පස්සේ අපි උත්සාහය දරුවා යම් කිසි විදියකින් හෙලිකොප්ටර් යානාවත් ගන්න ගන්න පුළුවන්ද කියලා කැෂුවල්ටි ස්තුවාල කරුවන් යවන්න ඒකට අවසරයක් තිබුණ නැහැ මොකද හෙලිකොප්ටරය බාණ්ඩ ආරක්ෂාව තියෙනවා නැත්නම් අපිට ඒක විශාල පාඩුවක් වෙනවා 12 වෙනිදාට එළි වුණා 12 වෙනිදාත් ඒ වගේම යනවා දැන් මේ වෙන විට කිසිම කෙනෙක් කැම බීම ගැන ඉල්ලීමක්වත් මොකක්වත් නැහැ. මේ වෙනකොට දැන් මේ පැහැදිලි වැඩි. ඉතින් මේක විස්තර කරන්න අමාරුයි එතන හිටිය අයට හැර. මම හිතන්නේ හොඳ පුහුණුවක් ලැබපු අත්දැකීම් ඇති හමුදා නිලධාරීන් මේ ගුවන් විදුලි යන්ත්‍රවලට එහෙම සවන් දුන්නා නම් ඒගොල්ලන්ට අවබෝධයක් වෙනවා. නමුත් සාමාන්‍ය කෙනෙකුට මේක විස්තර කරන්න අමාරු ඊට පස්සේ 13 වෙනිදාත් අර තද සටන් තිබුණා. දැන් මේ වෙනකොට පැය 24ට වැඩි යුද්ධයක්. ඇත්ත වශයෙන්ම ආහාර පාන නැතුව කොහොමද මේකට මුණ දුන්නේ කියලා අපිට අපිට ප්‍රශ්න අපිට නම් දවසක් නිරාහාරව සිටින්න බෑ. මම දන්නේ බර අවිදරාගෙන මේ වගේ යුද පිටියක් තුල නිරාහාරව කොහොමද මේ කටයුත්ත කරේ? එතෙන්දි තමයි එකක් පුහුණුව පුහුණුව කියලා මේ කන් නැතුව ඉන්න පුහුණු කරන්නේ නැහැ. අර තමුන් යම්කිසි මානසිකව යම්කිසි දෙයකට යොමු වෙලා ඉන්නකොට
ඒ කෑම පිළිබඳව ඒ තැනැත්තෙකුට මං හිතන්නේ මේ යුද්ධෙදි විතරක් නෙමෙයි නෙහෙගෙදුනත් එනවා නමුත් මේක අර පුහුණු වෙච්ච සබලෙක් පුහුණු වෙච්ච යුද නිලධාරියෙක් ඒක කරගෙන යනවා ඉතින් සමහර වෙලාවට ඔය බිස්කට් එකක් දෙකක් අහුවෙච්ච තිබුණා අපේ කැන්ටින් රෝමයක් තිබුණා ඒ වෙනුයි සලාකල විච්චේ තිබුණා බිස්කට් වගේ ඒවා එකක් දෙකක් කාලා වතුර පොඩ්ඩක් බීලා යුද්ධෙ ගියා එතකොට මේ දැන් අපි තාම ඉන්නේ අපේ කඳුර තුල කඳුර කඳුර සීමාව තුල අපි කඳුර සීමාව තුල නමුත් විශාල වශයෙන් මෙතන දැන් හානි වෙලා තියෙනවා මිනිස්සු වැටිලා තුවාවරි ඒවා තියෙනවා එතකොට තුවාලයකට ප්‍රතිකාර කිරීම මේක වලල්ලක් හැටියට දැන් නැහැ ඒ තැන් තැන් වල මෙහෙම ගුලි ගුලි වගේ නැත්තම් පොඩි පොඩි ඛණ්ඩායම් වලට කැඩිලා ඒගොල්ලෝ සටන් කරනවා එතකොට මා හිටිය ප්‍රදේශයේ බලන් දෙකේ මූලස්ථාන දෙක තිබුණා ඒ දෙක අතර මං හදලා තිබුණා මේ ට්‍රෙන්ච් ලයින් එක කියන්නේ යුද අගලක් වටේට හදලා තිබුණා එතකොට එතන ඉඳන් එතෙන්ට යම් කිසි ප්‍රහාරයක් එල්ලන්න එල්ල කරන්න ආපෝ හැමෝටම සටන් කළා කටලා ඒගොල්ලෝ විශාල සංඛ්‍යාවක් මැරිලා හිටියා කොහොම සටන් කරන අතර ඉතින් අපි පතුරන් හැම ඉල්ලනවා සමහරලාට අපේ ගුවන් හමුදාවේ උදව් ඇතුව ගෙනල්ලා දැම්මා සමහර ඒවා අපිට ඕන තැන් වලට වැටුණා සමහර ඒවා අර උඩ ඉඳලා දානකොට කුපුරල විනාශ වෙලත් යනවා එතකොට අර බලාපොරොත්තුව බින්දිලා යනවා මොකද පතුරන් ඇදෙවිලා කැඩෙවිලා ආයෙ පාවිච්චි කරන්න බෑ ඒ වගේ තත්ත්වය වෙනවා ඉතින් සැරයක් දෙකක් මේ සේ ලයින් බෝතල් ටිකක් හැමදාම දැම්මා ඒවත් කුපුරල යනවා ඒ වගේ ඒක වෙච්ච දේවල් ඉතින් අහම වෙනකොට මේ जनरल दलुवत्त तमाई इतकोट ये पलात बारो हिटी सिक्यूरिटी फोर्सेस कमांड के आरक्षण आज्ञापति जनरल कोर्ट यदा कर्नल हिटी काइट्स दूपते येगोलो साकच्चा करला माँ हिटीट ये त्रिविध अमदापति वरुम हिटिया ये बेड़सटा नखेदे री एनफोर्समेंट के लिए इतना थरक रंड बट पिरी वन के එතකොට ඒ අනුව පළවෙනිම කණ්ඩායමක් මොනරිනුවට ඇවිල්ලා බැස්සා 14 වෙනිදා හවස දැන් මේනර දින 3ක් ගත වෙලා හමාරයි ඔව් දැන් 4 වෙනි දවස වගේ තමයි එතකොට හවස සරුවේ ඒක අපේ ඉනිෂියේටිව් එක ආරම්භ තිබුණා මට මතකයි එතකොට මේ කැප්ටන් ජයන්ත ගුණරත්න කියලා මේ ළඟදී විශ්‍රාම ගියා මේ ජෙනරල් කෙනෙක් හැටියට या आप हेलीकॉप्टर तमें मुलिम बैसे मूद आईने कोमा पॉइंट किए नरिए मुलिम बैसे एक ईलंगट हेलीकॉप्टर तुनक आवा ये तुन ए वे हुए के ना कंडा बोला ईलंग आवा मैं योट लेफ्टिनेंट कर्नल जय सूर्य सी एल आई या पाबल अहमदारे एक अट्टी तमें मुलिम आवे එතකොට ඇවිල්ලා ඒ හරියේ ඒගොල්ලෝ ස්ථාපනය කරගෙන ඒ හිටියා කට්ටියට එකතු වෙලා ඒගොල්ලන්ට වතුරන් ටිකක් ලබා දීලා එතන ශක්තිමත් කරගත්තා. මේ අය පහුවෙන්ද පාන්දර එනකොට මා එක්ක සම්බන්ධ වුණා. අයිත කියන්නේ ඒ ස්ථාන දෙක අතර පැහැදිලිව යන්න එන්න පුළුවන් වෙන්න වගේ තත්ත්වයටත් හදාගෙන හිටියා. එතන ඉඳලා මේක නතර වුණ නැහැ. දිගටම හෙලිකොප්ටර් කෙම් කොම් හරි එන්න පටන් ගත්තා ඒක බටපිරිස් අමතර බටපිරිස් මට මතකයි තුන්වෙනි පාවල හමුදාවේ කට්ටිය ආවා සිංහ රජිමේන්තුවෙන් ගැමුණු ඒ කට්ටිය අනඳින නිලධාරීන් ඒ කට්ටිය මට මතකයි එදා අසල කර්නල් උඩුමල කළ පන්නේ පිටිය කර්නල්ලා ඒගොල්ලෝ ඒ කාලේ ආවා ඊට පසුව දැන් මේ වෙන විට कर्नल कोर्ट तव विशेष बटपीर सम कमांडोस समग नावक सहाय लागन एवलतिबुन मोदे नमुतन मेकाटीट किट्टूट एंड पुलवांग स्थान स्वागनीम पीली बंद प्रश्न तिबुना नमुत मेवन कोट अतन हेलिकॉप्टर बान पटांगरगेन तिबुना एक तम आवे ये अतर दूर मे नव पेन वेतकोट अपे वीरोधार कोप्रल के किसीम बड़े खलगेडी देखा बेंदगेन पीनुआ दक्ष पीनुम करवे नमुतर खलगेडी देखे पावेंडा लेसी ने गिया
නැව්ලඟට ගිහිල්ලා ඉවරලා ඒ කට්ටිය කියලා දැන් මේකයි තියෙන තත්ත්වේ මේ තැන්වල ආරක්ෂා තියනවා කියලා ඒ කට්ටියට දැනුම් දුන්නා. ඒ අනුව ඒතකොට මේ වෙනකොට අපි ළඟ තිබුණ නැද්ද අර ගුවන් විදුලි සංඥා ක්‍රම භාවිතා කිරීම හැකියාව? ගුවන් විදුලි සංඥා ක්‍රම දැන් මතක තියාගන්න හැමතැනම බැටරි චාර්ජ් කරන්න හැකියාවක් නැහැ නේ. හැකියාව තිබුණා අර මූලස්ථාන තිබිච්ච හරිය විතරයි. ඒතකොට දැන් දවස් 4කට පසු 5 දවස් 3ක් විතර යනකොට මේ බැටරි ඉවරයිනේ. සමහරව කැඩිලා බිඳිලා වෙඩි වැදිලා එක එක දේවල්. එතකොට ඒ ගුවන් විදුලි විඳ වැටීම් ගොඩක් තිබුණා. ගුවන් විදුලි යන්ත්‍ර කීපයයි වැඩ කළේ. ඒ වෙනකොට. එතකොට මේ ළමයා ගිහිල්ලා කියලා කොහොම හරි මෙහෙම බහලා ඒ කර්නල් කෝට්ට ගොඩගේ අණදීම යටතේ ඒ කමාන්ඩෝස්ලා ටික අරගෙන අපි අර කියනවා ඒ කොමා පොයින්ටින් උඩට ගියම් සංගු පිටියෙන් බස්ට්‍රාහිර පැත්තට තියෙන අර සිටීමේ අඟක් වගේ තියෙන හරියක් තියෙනවා ඒ ප්‍රදේශයේ සුදුසු තැනකින් තැන් වලින් බැහැලා එතන ඉඳලා ඒ පැත්ත ක්ලියර් කරගෙන ආවා. ඒ වෙනකොට ඒ ආපු සම අණදෙන නිලධාරිවරුන්ම ඒ අය එක්ක සම්බන්ධ වෙලා අපේ කණ්ඩායම එක්ක සම්බන්ධ වෙලා හැමදේම ක්ලියර් කර කරලා අපි මේක ස්ථාපනය කරලා ජලි හැදුවා. නමුත් ලොකු ඩැමේජ් එකක් වුණා. මම හිතන්නේ අපේ අන්තිම යුද්ධ ගැන කතා කළොත් ඒක හැරුණාම විශාල තුවාල වී මිය යෑම් ගාණක් සිදු වෙච්ච මහා සටනක් තමයි පොරොන්දුනා. ප්‍රතිසටනක්. සමහර හිතලා තියෙනවා මේ මිනිස්සු බොහොම ආසරණ වෙලා ඉන්නවාද කියලා. නෑ, හැම දෙයක් තිබුණ නෑ. මම එක්තරා රටකට පුහුණු වීමකට ගිය වෙලාවකදී මාව බලන්න ආව ජේෂ්ඨ නිලධාරීන් කීප දෙනෙක් ඇවිල්ලා පස්සේ කතා කරද්දී ටිකෙන් ටික මට අවබෝධ වුණා ඒගොල්ලෝ කියන්නේ මේකට පුහුණරීන් කවුන්ටර් ටැක් කියලා. ඒගොල්ලේ ජේෂ්ඨ නිලධාරීන් සඳහා කේස් ස්ටඩි එකක් හැටියට කරන ඒගොල්ලෝ ඇවිල්ලා මට බොහොම ප්‍රශංසා කරලා මට ගරු කළා. ඒ වගේ තත්ත්වයක් තියෙන මොකද ඉතින් එතෙන්දී අපේ තිබුණ අපි අපේ ළමයි බොහොම ගම් වලින් ආපු අය ඒ අයට හරි නායකත්වීල පුහුණුව කරලා තිබුණ තරමට ඒගොල්ලේ චිත්ත ධෛර්යය රැකෙනවා. ඉතින් ඒ හින්දා එතන හිටිය ඒ පාබල හමුදාවේ පළවෙනි පාබල හමුදාවේ තුන්වෙනි ගජබා රජිමේන්තුව අය ඒගොල්ලෝ සටන් කළා. සටන් කරලා අර වැඩිපුර බටපිරිස් අරගෙන එනකම් අපි කිව්වා ජන කර්නල් කෝට්ටේ ගොඩ යටතේ ඒ ආව ඒ අය ඇවිල්ලා සටන් කරලා ඉතුරු ටික ස්ථාපනය කරලා ඊට පසුව තව තව නිලධාරීන් ආව යුද හමුදාපතිවරු නායක හමුදාපතිවරු ගුවන් හමුදාපතිවරු ඔක්කොම ඇවිල්ලා ඒ වාතාවරණ යෙදෙන හැටියට මේගොල්ලෝ ඒ තැන් තැන්වල රාජකාරී කළා අවශ්‍ය දේ මෙහෙට තල්ලු කරලා ඉවරලා මට මතක හැටියට 16 වෙනිදා උදේ යුද හමුදාපතිවරය ආවේ. මේ පාලස්සිනේදා ජෙනරල් දළුවත් ඒ කට්ටිය ආවා. ඇවිල්ලා ඊට පස්සේ ඒ වෙනකොට අපි පුළුවන් තරම් අය තුවාලකරුවෝ යවුවා. මේ වෙනකොට පුනරින් කඳවුරේ කිසි විටත් අර අපේ විරුද්ධවාදීන්ගේ අපේ ත්‍රස්තවාදී කණ්ඩායමේ කොඩිය අහලකවත් නේ. අපේ කොඩිය තාමත් ඉල දෙනවා. දැන් දවස් 5ක් ගත වෙලා. ඔව්, දැන් ඒකට හොඳම සාක්ෂියක් තමයි මේ 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 තියෙන පොත. අපි හදපු එකක් නෙමෙයි, මේ දෙවන භාෂාවෙන් තියෙන දෙමළ භාෂාවෙන්. මේකේ තියනවා මේ පුනරීන් සටනේදී මියගිය ඒ අයගේ 824 දෙනෙක්ගේ නම් මේ පොතේ ලියලා තියෙනවා. දැන් මේ යුදබිමේදී මියගිය ත්‍රස්තවාදීන්ගේ මේ පින්තූර සහ ඇතුළත් පොත ඒගොල්ලෝ විසින් ත්‍රස්තවාදීන් විසින් මුද්‍රණය කරලා තියෙනවා. අපි නායකත්වය දුන්නා, අපි පුහුණු කරපු අපේ සෙබළු, අපේ නිලධාරීන් ඒ අය නිසා තමයි අපි පුනරින් රැකගත්තේ. අපි යටත් වුණේ එක තප්පරයකටවත්. මේවා හොඳ සාක්ෂි. ඒගොල්ලෝ ගහපුව නැතුව අපි හදාපුව නෙමෙයි. මම මේකේ මේ පිටපතක් දීලා තියෙනවා. පිටපත් දෙකක් දුන්නා, එකක් දුන්නා ජෙනරල් දළුවත් එතුමා දැන් දිවංගත වෙලා. අනිත් පිටපතක් මම දුන්නා මාණ්ඩලික විද්‍යාලයට බටලන්දී.
තියෙනවා කියලා මම විශ්වාස කරනවා මේ මම ළඟ එකක් තිබුණා මේ අවස්ථාවේ මේ මට හිතුණා මේක පොඩ්ඩක් වෙනවත් හොඳයි කියලා ඉතින් මේක හොඳ සාක්ෂිය නිර්වාණනි ඔබතුමා සතුව හරි පොත පැවති නිසාවෙන් අද අපිට බලා ගන්න හරි තිබුණා ඔව් දිලන්ත මගෙන් ප්‍රශ්නයක් ඇහුවා මේ ෆීල් ප්‍රොමෝෂන් එකක් පිළිබඳව අපි අපි ඉතින් තමයි ආරම්භ කරේ ඔව් ශේෂ්ත්‍ර උසස් වීමක් එතකොට මේ අවස්ථාවේදී වෙනකොට මම හිතන්නේ මේ අපේ තුවාල වෙච්ච නිලධාරීන් සෙබළු කොළඹ රෝහල් වලට පවා ගෙනල්ලා තිබුණා විශාල සංඛ්‍යාවක් එතකොට ඒ අයගෙන් කතා කරලා ලැබිච්ච තොරතුරු ඒක මේ මේ ජේෂ්ඨ නිලධාරීන් ඔක්කොම වගේ මේ වෙන විට මා පිළිබඳවත් දැනන් හිටියා මගේ තැන් තැන් වල කරපු රාජකාරී එතකොට මේ දේවල් ඔක්කොම සලකගෙන තමයි මේ උසස් වීමක් ලැබෙන බව මට රේඩියෝ එකෙන් ගුවන්විදුලි හරහා දැනුම් දුන්නා. ඉතින් ඒ ගැන මම පොඩි ආඩම්බරයක් වෙනවා. නමුත් ඒ සියල්ලම මේ ගෞරවය හිමියෙන් ඕන ඒ ස්ථානයේ සටන් කරපු නිලධාරීන්ට සටන් කරපු සෙබළුන්ට ඒ සම්බන්ධයෙන් වැඩ කරපු ගුවන් හමුදාවේ විශේෂම මට මතකයි හෙලිකොප්ටර් යාන පයිලට්ස්ලා වගේ හිටියා බොහොම බොහොම කැපවීමෙන් එතන ඇවිල්ලා වැඩ කළා කෙනෙක් මට මතකයි කළුආ රච්චි කියලා මේ හිටියා සමහරු දැන් විශ්‍රාම ගිහිල්ලා අස්වැලා ගිහිල්ලා ඒ වගේ අය මේ සමහරු මිය ගිහිල්ලා එක එක තැන්වලදී ඒ අයට අපි ගරු කළ යුතුයි මේක යුද්ධයේ කොටසක් අපි හැමෝම කරන්නේ ලොකු මට්ටමකට යනකොට යුද්ධයේ කොටසක් ඒ කරන්න ආපු හැමදෙනාටම ස්තුතිවන්ත වෙනවා ගරු කරනවා ඒ රණබිමේ සැබෑ ලෙසම යුද්ධයට මුහුණ දුන් යුද්ධයේ මෙහෙවපු රණවීරයෙකුගේ ප්‍රකාශයක් ඕ මේ ජෙනරල් රංජිත් ඩිසිල්වා මැතිතුමනි අපි ඔබට අනේක වාරයක් ගෞරව කරනවා ස්තුති කරනවා ඒ වගේම ඔබතුමාට ගොඩක් පිං අපිට බොහොම ආඩම්බරයක් ඔබතුමාව එක්කෙනෙක් සමග අද මේ වගේ පිළිසඳරකට සහභාගී වීම පිළිබඳවත් සභාවෙන් ලැබීම පිළිබඳවත් ඔබට දීර්ඝායු පාශන ප්‍රාර්ථනා කරමින් අපි සමු ගන්නවා ඔබට තෙරුවන් සරණයි තෙරුවන් සරණ looks like info ඔබටත් පුළුවන් අපි සමග එකතු වෙන්න අපිව ෂෙයා කරන්න අපිට කමෙන්ට් කරන්න අපිව subscribe කරන්න